කරු ස්වාමීන් වහන්ස මෙම තත්ත්වය නිසා අහිංසක මිනිසුන් පීඩාවට පත් වෙනවා. එහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා. දැන් ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මේ වෙලාවේ මිනිස්සයා පීඩාවට පත් වෙනකොට කවුද පීඩා කරන්නේ? දැන් වැස්ස වලාහක දෙවියෝ, සුළං වලාහක දෙවියෝ, නැත්නම් සීතල රදිබුහිත දෙවියෝ. ඒගොල්ලෝ නිසා මේ කාලුගුණේ විපර්යාසයන් නිසා මේසා විනාශයන් සිද්ධ වෙනවා. එතකොට මේසා විනාශයන් සිද්ධ වුණත් ඒගොල්ලෝ කාමච්ඡන්දයන් විදිනකොට ඒගොල්ලෝ මේ විනාශය දකින්නේ? ඒක තමයි මම අර සංගීත සම්දර්ශනයක් උපමා කළේ. තේරෙනවද? එතකොට ඒ වැස්ස වලාහක දෙවියනුත් මේ මොහොතේ බලවත් වූ අකුසලයන් රැස් කර ගන්නවා මිනිස්යා පීඩාවට පත් කරලා. අකුසල් ඒගොල්ලෝ තමයි මේ කාමච්ඡන්දයන් විඳින්නේ. ඒ අකුසල් විපාකයන් නිසා ඒගොල්ලෝ උතනින් චුත වෙලා මනුස්ස ලෝකෙට වැටෙනට පස්සේ ඒගොල්ලොත් ඔය වගේ ගම් වතුර සීතල භූමිකම්පා විනාශයන් නිසා ඒගොල්ලොත් විනාශයට පත් වෙනවා. එතකොට නෝනා අරගොල්ලෝ ගහගන්න බව ඇත්ත. නමුත් ඒ වහරා පීඩාවට ජනතාව පත් වෙන්නේ ජනතාවගේ අකුසල් විපාකයක් නිසා. මොකද ඔය ජනතාවම පෙර ජීවිතවල වැස්ස වලාහක දෙවියන් වෙලා, සුළං වලාහක දෙවියන් වෙලා, වාත වලාහක දෙවියන් වෙලා, ඒ වාතුල කාමච්ඡන්දයන් විදලා අප්‍රමාණ අකුසල් කරගත්ත අය. ඒ නිසා අපි එහෙම දනිද්දී අපි මොකද්ද කරන්න ඕනේ? අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ අපි දෙවිවරු වෙලා ඔය විදියට වැස්ස වලාහක, සීත වලාහක, ඔය වාත වලාහක දෙවිවරු වෙලා අප්‍රමාණ කාමච්ඡන්දයන් විදලා මිනිස්සු අප්‍රමාණ පීඩාවට පත් කරලා තියෙනවා නෝනා. වැසි වස්සල දසදහස් ගණන් අපි මරලා දාලා තියෙනවා. සුළං ඇති කරලා හීතලෙන් දසදහස් ගණන් අපි මරලා දාලා තියෙනවා. ඒ නිසා මේ හැම දෙයකම විපාකයන් අපි පිටිපස්සේ තියෙනවා. මේ හැම දෙයකම විපාකයන් අවුරුදු ගාණක් පිටිපස්සේ ඉඳන් කරපු දේවල් විපාකයන් තියෙන නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම මොහොතෙම සීලය තුල ශක්තිමත් වෙලා, කුසලය තුල ශක්තිමත් වෙලා එවැනි විපාකයක් එන්න තියෙනවා නම් ඒක යටපත් කරගන්න. අරගොල්ලෝ රණ්ඩු වෙන බව ඇත්ත, මේගොල්ලෝ පීඩා වෙන බවත් ඇත්ත. නමුත් දරුවෝ අරගොල්ලෝ අලුතෙන් අකුසලයක් රැස් කරගන්නකොට මේගොල්ලෝ සංස්කාරයේ අකුසලයකට විපාකයක් විඳිනවා. ඉතින් ඔහොම තමයි ලෝකේ කියන්නේ. කෙනෙක් අකුසලයක් රැස් කරනකොට තව කෙනෙක් අකුසලයක් විඳිනවා, කෙනෙක් අකුසලයක් විඳිනකොට තව කෙනෙක් අකුසලයක්. නමුත් මේ දෙපැත්තම ඉතින් හේතුඵල ධර්මයන් නොන මෙතන ගැටෙන දෙයක් නැහැ. ඒ නිසා හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ. දේශපාලනයක් අවශ්‍යයි. දේශපාලනය කිරීම කැමැත්ත ඇති කරගන්න. නමුත් දේශපාලනය කිරීම කැමැත්ත ඇති කරගන්නවා වගේම සිල්පද ආරක්ෂා කිරීම කෙරේ, කුසලය කෙරේ අනිවාර්යයෙන්ම අපි කැමැත්ත ඇති කරගන්න ඕනේ. දේශපාලනයේ පමණක් අපි තෘෂ්ණාව ඇති කරගත්තොත් දේශපාලනඥයෙක් හැටියට මැරුණාට පස්සේ අපිට ආයිමත් පාර්ලිමේන්තුවට ඕනනම් එන්න පුළුවන්. ඒ ප්‍රේත දේශපාලනඥයෙක් හැටියට.